වරු ස්වාමන්හස ඊළඟ ප්‍රශ්නය පිරිත්වලට සවන් දෙෙනකොට ඇඟ වෙවුලන්නට පටන් ගන්නවා. මෙසේ වන්නේ ඇයි ස්වාමින් වහන්ස. මේමයි පිරිත්වල්ට සවන් දෙනකොට ඇඟ වෙවුලනවා කියෙන කාරණයක් නොවනා මාන්සේ හේතුන් මසත් සිද්ධ වෙන්න පුලුවන්. එේන්නද දැම්බයම් කෙනෙක් බක් මොකක්කෝ හේතුවක් නිසා පිරිත් කියෙන වෙලාේ ඇඟ වුලනවා බොඩ්ඩක් වෙවුල්ලන්න පුළුවන්. ඒ වෙවුල්ට පස මේකයා මානසිකව වඩනවා. මානසික වඩල වඩල වැඩෙනකොට පිරිතක් පිරිතා අහන වෙලාව මනසිම් මෙයා වෙවුලන සවභාවිට පත්ව ව. තේන මාන සිකෝමයා වුල සභවිට පත්වෙන නමුත් එන වෙන ප්‍ර්නයක් නැහැ. තේරනද. එනිසා නිරේතුරුවම පිරිතක් ඇහෙන වෙලාවට වෙවුලනවා කියන සමාර්විට අමනුෂ්‍ය පීටනයක් නිසාත් වෙන්න පුළුවන්. තේන අමනුෂ්‍ය පීටනයක් නිසා වෙනවානන් යයා අමනුෂ පීටනාව ක්වවෙන්න කුක් නිසා. නි වාාර මෙයා තුළ සද්දහාවේ සීලයේ දුරභාාවයක් තියෙන් ඕනේඒ හොඳට තේරුම් ගන්නන ේෙන්නද එනිසා පිරිත් සච්ඡායනයක් අහනකොටයාගේ ඇඟ බෙව්ලනවනන් එයා මුලින්ම කරන්න ඕනේ මෙච්චරකල් ඇඟ බවලුවාය කියන හිතා තැරහදාන්න. අයිමතේ ගැන තන්නයන්න එපා. කොයි වෙලාක්ත් පිරිත් සච්චායනය අහන වෙලාවේ දැම්මගේ ඇඟ ෙවුලයි කියලා හිතක් සකස් කරගන්න එපා. එම හිතක් සකසුන තේහි තේ වෙලා මනිතය කියලා දකින්න. ට දවස නවතමගේ ඇග ව්ලයි කියෙලා හිතක් සකසනොනම් ඒහි තානිත්්‍යයකල දකිින්. ස්සල්ලාම මනසින් මෙහෙම වෙනවා කෙන සැකේ ඉවත් කළ දාන්න. එහෙම සැකේ ඉවත් කල දාලා එයා තෙරුවන් කරේ සද්දහවතුලට එන්න. සිල්පද පහා ආරක්ෂා කරන කෙනෙක් බවට පත්වවෙන්න. තියන එහෙම පත්වනාට පස්සේ ඕබනි ප්‍රශ්නයක්ත්තිීනොන ත් මගහැරිලා දියාද. විශේෂයෙන් යිනි දවල් මාංසික හේතුන් ම අපි මතු කරලා ගන්න. තේරනාද. ඒ මානසික හේතුන් මත මතු කරලා ගන්නේ අපි නිරයතුරුවම මේක වඩනවා. පිරිත්ගෙදරට යන්න ඉස්සල්ල යා හිතනවා මාව වෙවුලයි කියලා. නමුත් එතන ගියාම මනසිම්මයා වෙවලනස්මාවට පත්වෙනවා. තේන එනිසා මෙච්චරතවසක් පිරිත්තාධයා වෙව්ලනවනං මේ මොහොතේෙ දන් චිත්තයක් ඇති කරගන්න. ඒ අතීත පංචුපාදානස්කන්දේ අතීට වෙච්ච දේවල් සියල්ලම. අමත කල නක නැවත ගන්නපා. මේ මොහොතේ නැවතමාව වෙව්ලයි කියලා හිතන්නයන්න එපා. අනාගතයේ නැවතමාව වෙව්ලයි කියලා හිතන්නන්නේ එපායි වෙව්ලනවාය කියෙන සිට අහරන්න අතහැරින තැන ප්‍රශ්නය ඉවරවෙයි. ඉන් මෙහා එතනනුත් වෙන්න ඇත්තං තෙරුවන් කරේ සද්දහාව තුළ ඉඳලා සීලය පරිපූර්ණ කරගෙන තමන් ධර්මයෙන් ශක්තිමත් වන්න ප්‍රශ්යක් තිීනලා මගහරල්ලයාේ.